යි සනම් අපි ඉරුතින මලිසින් මන ැසිනවද දවස දම් ගැටු ස්ථාලන ධර්මසාකච්චාමය පිසදරින්. ඒ වගේ අදත් ඇතැම් විට සමාජය කරන ප්‍රශ්න ගන පර ලම ක් ලැේ හිතවතුට පින් තුන ඔබේ ලිපිට පැල්පත් හැකයාකාරය උත්සක වෙනවා ත් ඉදිරි පත්රන පේ පින්වස්වාමන් වහසේට. හ පන් රකත න්කේ. ඉතින් අදත් බමා කරහි මහත් අනුකම්පාවන් වැඩ අධික ඉරුදින අපගේ වැඩ සටහන වඩුවෙන් වැඩ පරටයේදන ශාස්ත්‍රපති රාජකයේ පන්ිත පූජ පාත තල්ල පද ෂ ාන ෝදන පෙරදැව ප හන් සරයි සී ත් ැක් ාවන් සහර කියන්නට හ . පලමු ප්‍රශ්ණය මා අවහන්සට යමු කරන අපි මුදුරන්නේ හැබැයි ප්‍රශ්නය නමගම මා සඳහන් කරන්නේ නැහැ. එ ලියයි වන්නේ අවරුදු විසිහතක යවතියක් ඇයට ජීවිතයේ යුතුරු ප්‍රශ්න ගොන්න කෙහි සඳහන් කරලා එල් ලිපි අපේ හාමුදුරට බාර දෙන්න කියලතිේ නො ඇගේ යම් කි විසරක් ග්‍රහ කරගන්න වශි සාාව ඇය අවසන පිටුවේ තමයි මේ ප්‍රශ්ණි යමු කරද නිසා. ඇයගේ නමගම සඳහන් කරන්නට එපා කිය තිෙන කාරුණික ඉල්ලීම නිසාවෙන්. එඒ ප්‍රශ්නය පමණ කම පුරගන්න ආසරය පිහැඳදුරුණේ. ඇගේ පළවිනි ප්‍රශ්නය දිවියලෝකයේ සහ බ්‍රහ්ම ලෝකවල උපත ලබා ඇති අයට අධිෂ්ඨාන පිහිටුවා. මනුෂ්‍ය ලෝකයේ මෞකුසක උපත ලැබිය හැකිද. ඒ තමයි පලනි ප්‍රශ්න පිහම අවසරයි ඔ චන්දන පළමෙන් ඔබටත්ඒවගේම ස්වන්වාහිනය ඔස්සේ. මේ දහම් ගැටලු වැඩ සටහන නරබන පින්වත් ඔබ හැම දෙනාටමත් අද දවසත් ඉතාම සුභ දවසක්වේවාගේ ලි ප්‍රාර්ථනාක නො. දිව්‍යලෝකවල සහ බ්‍රහ්මලෝකවල ඉපදිලා ඉන්න උදවයට මනුෂ්‍යලෝකයක උපදින්නට අවකාශ තියනවද අධිෂ්ටඨාන කරල උපදින්න පුළුවන්ද කියනක තමයි අහම ප්‍රශ්නය. චන්තන අවරු හරිෙනෙක් මැරෙනකොට බොහෝ වෙලාවට මැරෙනෙක් කෙනාට පහල වෙන නිමිති ජාතියක් තියනවා. ඒ නිමිත්තට කියන ගති නෙමිත්ත කියලා ගති කියැන ඊළඟට යන්න තැන පිළිබඳව කල් ලඇතු පෙර නෙමිති පහල වෙනවා. දංඋදාහනගර ගතත් මනුසලෝකයේ ඉපදිලා ඉන්න කෙනෙකුට නම් මැරෙන්න්න කිට්ටුවය හොඳ පින්කංකරපු කෙනෙක් නම් හොඳ සුවන්ද දැනෙන ගන්න පිච්චමල් සුවන්ද දැනන්න ගන්නවා. ඒවාගේ දෙවියන් ඇවිල්ල ය පිළිගන්න බලා සිටින්න බව දැනන්න ගන්නවා. ඒවාගේ විවිධ ප්‍රසන්න වර්ණ සුදු පයාටලා කහ පාට වගේ පාටවල් පෙනෙන බව සඳහන් කර තිය නො අටුවාග්‍රන්ථවල හෙමත් හෙම. තොටේ ඒවාගේ ඒවටි කැන්නේ මේ ගති නිමිති කියලා. පව්කරපුක් කෙනෙකටනම් ගනි දල් ගිනිී අංගුරපේන භයානක රූප පෙනෙනගත හිත බය කරන රප මනසට චිත්තජ රූප විදිහට පේන්න ගන්න. එතකොට ඒ වගේ කෙනා යන්නේ දුගතියට අරහොඳ සුගතියට යන්න ය තමයි අර හොඳ මල්මාලා රූප ආදිය දකිින්. ඒවාගේ යම් කිසි ඉංගීයක් ඉස්සල්ල පලවෙන යන්න කලින් මම කොහටද යන්නේ කියන එක. අන්නේ වගේ, දෙවියන්ටත් දෙවියූ මැර නිනෑ නි චන්දන් දෙවියන්ට චුත වෙනවා කියලනෙ. එතකොට චුතවෙන්න කිට්ටුව මොකද වෙන්නේ යාල ධර්මය සඳහන් කන දෙවියන් චුත වෙන්න කිටු යාලා ඇඳ ගෙන හිටපු ඇඳුම් කිලිටි වෙනවා කියලා දාගෙන ඉන්න මල්මාලා පරවෙනවා කියලා. කිහිල්ලට හිම ධඩිය දානවා කියල සඳහන් වෙනවා. එකන අනිතලවට ධඩි දානෙම නැතු ඇති. හැමයි? ඒක වෙන්න පුළුව පරිසැරන්නේ දැගුව බටිට හොල සමහට දරිදාාන ලංකාකවක අම දරිදය ඉතින් ඒ වගේ ඉති සප ඉහල වනාම සමහට ඒ තතේරු පත්ෙන ති දහඩිය දාන්න ගරන එතකොටා රූපය වැරහීගෙන යනවා වෙහැරීගෙන ය එතකට ඒ විදිහට රූපය වෙනස් වීගෙන යනකොට ඇට දැනෙන ඔන්න මම දැන් මෙහෙන් චුතවෙන්න තමයි හදන්න කියලා එහෙම අය චන්දන බලනවා මට පිලිසිඳගන්න පුළුවන් තැනක්තිය නොවද කියලා එක එකටටයට තියෙන ආවේනක ශක්තිය දි දිවැස කියනක අපි හලතින දිවැසිම් බලනවා මට පිරිිසිඳගන්න පුළුවන් තැක්තිය නොද කියලා එතොරට අන්න ඒතුකොට තම අපි කියන්නේ හොඳට බෝධි පූජාවල්තියලා ආශීරවාදක කරු ලොමයි නැතියට අපි කියන්නේ මෙන්න මේ විදිහට ආරාධනා කිරීමක් කරන්න කියලා එහම ආරාධනා කරන කොට දෙවියන්ට පුළුවන් කම තියෙනවා ඒ කුස්සට යාමට එක ඒ කුසෙහි පිළිසිඳ ගැනීමට. ැ අපේ බෝධි සත්ව දිවිරාජෝත්තමය පවා මහමායාදවී කුස තුළ පිළිසිඳගරනක පස් මහ බැලුම් බැලෝක නේද. එතර කාලයේ දීපයේ දේශය කුලේ මව කිය ඒ බැලුව ම බලනෝක අම්ම හරියට දරුවෙක් ප දරුවෙක් පිළිසිඳ ගැනීමට අවශ්‍ය සුදුසු පරිසරය සකස් කරගෙන දෙන්න කියන එක. ඒ අධිෂ්ඨාන බලින් උන් වහන්සේ එතන පිළිසිඳ ගත්තා. එතකට ඒ වගේ දෙවියන්ට විශේෂ හැකයාවල්තියන ඒ වගේ හිත එතැට හදාගන්න සමහර පාපිෂ්ට දෙවියයින්න පවට වනෙන බුරුුවවෙච්ච දෙ වියවයින ඒ අයට ඒ හිතේ බලය නෑ චන්තර. මිනිස්සුන්ටත් තමන්ගේ අන්තිම මොහොතේ හිත පවා වෙනස් කර ගැනීමට හිත වඩපු කෙනෙකුට හැියයාාවතිය නොඩ පුෙකට ඒ. වාට මැරෙන වෙලාකේන්තියක් ආවන හොඳටලින් හොඳට මෛත්‍රී භාවනහම පුරුදු කල තියෙන කෙනෙක් චන්දර වාට පුලන් හිත වෙනකර නු ද කේතිය කලික මැරු මට යන්න ව නර්කතනක හම කියලා හිත වඩල තියෙන හිට මෛත්‍රී උපදවාගෙන හදාගන්න පුළලන් දෙවියන්ටත් අන්නහෙමයි. හොඳ දෙවී අන්ට පුළුවන්කම තියෙනවා කොහොමද අර මලුෂ ලෝකයක අදිිෂ්ඨාන බලයෙන් පිසිඳ ගැනීම හැකිය අාවතියනවා. සහරයි පවටම නැඹුරු වෙලා කෙලෙ සිලායිඉන්නයි නොචන්දට ඒකටේ පින දහම ගැන විශ්වාසයක් න වුවමනාවක් නෑ ඉති එහමයි ක චුත වෙලා යන්නෙම පායි. සඳහන් කරන කෝඩෙෙන් අල්ල ඉවර වෙලා එක තැනක උස්සල තවතැනකින් තියනවාගේ දෙවිය පවා බහුතරයක් උපදින්නේ දුගතිඒක පතය. එනිසා අධිෂ්ඨාන බලයෙන් හොද දෙව අට මවකුසකටන්න මිනිස් මවකුසකට එන්න හැකව තිේරු හො ස හරක්. අපට දුරකතනින් හැනතුමක් එනවා අහපුතන්ත්‍රී මහත්මා පිළිමතලාවෙන් අයිබෝවන් සුබු දැසනක් දල්තර සාමීන්වහන්ස මගේ ප්‍රශ්නය අවිද්‍යාමූල පටිච්ච සමුපාද විග්‍රහයේ නාම රූප කියන කොටස පිළිබඳව එතකොට නාම රූප කියන කොටස මේ එතන රූප කියන කොටස විග්‍රහ කරාන්නේ මේ අට යා පෝතේයෝවා යෝ කියන්න මේ පධාර්ක කියලා ඉතිඒ ඒන මගේ ගැට්ලු ඇත්තරම මේ මේ නාමරෝස කෙලසියන්නේ මේ චිත්ත සභහාවයක්ද එම ඇත්තන් ඒ ඕෝලාරරිස මේය අල්ලන්ට පුළුවන් ඒ වගේ නිකක් මේ ලාවගේ බෞ්තික ්‍යාත් හොඳයි කරුණු දස මහත්ම බොහොම සුති සම්හඳධ වරාට ඉතුම සාමානෙන් අප හමුතුරන ිට පෙරත් අප වෙනසරට කතාකර ොඩික්. ැනුක් සහිතව ප්‍රශ්න යමු කරනන්නේ බුදු දම පිදා මඳදරම ග්‍රර චන්දන ඔය පටිච්ච සමුපාද විවරණය කියන එක අපි කලිනුත් මතක් කළ සත්වයකුගේ භවගමන පිළිබඳව විග්‍රහ වෙන විග්‍රහයක් හැටියටත් හඳුන්වනවා . ඒවාගේම භවගමනෙහි යෙදෙන සත්වයාගේ. අධ්‍යාත්මික ක්‍රියාවලියක් හැටියටත් මානසික ක්‍රියාවලියයක් හැටියටත් හඳුන්වනො ඉතින් ඒ අන්ත දෙ අර්ථ දෙකම අපට ගන්න පුළුවන් දැන් උදාහරණය එකට ගත්තුත් චන්දන ජාතිී කියන එක ගත්තහම ජාතිකෙන ඉපදීම කිය කනෙ කට අපටි එක ඉපදීම කියලකිව හම එක සැරේටම මතක්න පංචස්කන්දය පහලවීම කියනෙක සත්යෙක් උපදින හැට කියනෙ එකන එක එක ක්‍රමවලට උපදිනවා විත්තරවලින් උපදිනවා මවකුසිෙන් උපදදිනවා ඕපවාාතික උපදිනවාම කිය සත්ත්වයාගේ භෞතික කායේ පහලවීම තමයි ජාතිය හැටියට අපි වැඩීන් හඳුනාගෙන තියෙන. එකට කියන යා තේසන් තේසන් සත්තානන් ජාති කියලා . ඒළඟට අනිත් විග්‍රහය තියෙනවා තේ සන්තයේ සන් ධම්මානං ජාති කියල ද සන්දනය ඔයාගේ හිතේ සිතිවිල්ලක් කටගන්නවා. ඒකත් ජාතියක් සිතිවිල්ල කටගන්න කිය උපදිනව කියලා අපි ඒකටින් මගේ හිතට මෙම සිතිවිල්ලක් ිපදුුණක් එම කියරව නිසාමානයි කතාවට එතුර අන්න ඒද ජාතියක් හැටියට හඳුන්වනවා. එතකුට මෙතන නාම රූපධර්මය කියලක වහාම එක ධර්මතා සමූහයක් ැටියට හඳුන් වන්නත් පුළුවන් එක පටව්‍යාපූතේ ජූවායෝ කියන මේ චිත්තජරූප හැටියට ගන්නත් පුළුවන්. ධර්මතා විග්‍රහ ධර්ම විග්‍රහයේ දය විග්‍රහය. ඒවාගේ සත්වයාගේ භවගමන ගැන විගකරණ විග්‍රහය තුළ. ඉපදිීපදී ැරිමටෙ යනසා සත්වයාගේ භවගමන ගැන විග්‍රහය කරන තුළ, සඳුන්වන්නේ මේ කියන බෞතික කායේ. රූපය කියල කියන්න ඒ. එත මේ රූපය තවදුරටත් විද සූතරවල සඳහන් වන රූපය කියල කියන්නේ චන්දන ආහාර ප්‍රත්්‍යය කරගෙන හටගන්න එක. ආහාර නිසා තම රූපය හටගන්න. එතකොට ආහාර වර්ග තියෙනවා මූලිකවම කබලින් කාර ආහාර මනෝ සංචේතන හාර පස්ස ආහර විඥ්‍යානාආහර කියල හාර වර්ග හතරක් යීම. එතකොට ඔය ආහාරය තුළ තියෙන මූල පධාර්ථ හතරත් යන ඒටකත් තමයි කියන සතරම දහතුකිල පටව ආපූ තේජෝවායෝ කියවා. ඉතිඒ සතර මහා දාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ආහාරයි පැවැත්මෙන් ආහාරය නිසා පවතින දෙත් තමයි මේ රූපය කියලා කියන්.ත තන ඒ රූපය අපිට හඳුන්නන්න පුළුවන්. එතකොට ඔය කියන්න සතර මහා ධාතුන්ගින් පවතිච්ච රූපයට පවතින්න තවත් ආහාර ටිකක් අවශ්‍යයෙනවා මක දැන් අපිේතුමවකුසක මේ අම්මාගේ තාත්තාගේ දෙන්නාගේම එක්වීම මත හටගත්ත ඒ රූපය ගිහිල්ල කර්භාෂ බිත්තිහි ඇලනෝ ඇලනොත් එක මෙතෙන්ට විඤ්ඥාණය පහල විඤ්ඥානය එතකට අ කයට ආහාරයක් බවට පත් වනා වි්ාය ල්රගන්න මොකද වෙන අරකාය වැඩිනවා. අ ගර්භාශ බිත්තියේ අර දර කලේ වැඩන්න ගන්න. බැරිලාත් වි්ඥානයඇති ටගනක් මකද. එක එතන ගහල ලියට අර විං්ඥානය ාව ඇයට පස්සි චන්දන එතන අ දරුවාව පෝෂණය වෙන. එ කොහොමද පෝෂණයවෙන්නේ අම්මා ගනු ලබන ආහාරත්තෙක්. තුර අම්මාගේම පෝෂණයල දරවා ශරීරයේ තුළ තරමමාස් දල තු ට පස අස්ති හැදෙන. කොහොම හැදි. ඒ අස්ති හැදෙන්න්නේෙ චන්දන අම්මාගේ ශරීරය තුළ තියන ඒ අස්තිවල තියන ඒ ශක්තින් උරාගන්නවා ඒ උරාගත්තහම දරුවගේ ඇට සැකිල්ල හැදෙන ඇගල ඇංග තුළේ ඒ උරාගැනීම තුළ අම්මගේ අස්තිපංචරයේ දුරුවල වෙනවා ඒ තැන්වල මේ කුහර හැදෙන්න්න ගන්නවා ඇටවල එතක ඔස්ටියපොරෝසිලෙන්න්න හැරිද එතු ඒ ඒ දියකරල්කට තමයි අමයට දෙන්නේ සම්මහර අම්මලදාහත්ල ලම යනු වාල මනෝ දබිට කල යන කියලා දවන්න කරපු ගරුවේ මදකල් හසනට ගුරුවරයකො හොඳරට විග්‍රහ කල තිය නම යු බෙග. එතකොට අන්න ඒවාගේ මේ අම්මා ගන්න හර නිසාම රූපය වර්ධනය වෙලා ඇති රූපය වර්ධනය ව හතු විං්ඥාය තියන. විංඥාය තිබෙන තකද රූපය පවති තර විඥාය පවතින්නේ කුමක් නිසාද පස්ස වේදනා ආදී සිටවිලි නිසා. පස්ස හරගිැඩිකයි මනුසංචිත්තනාතරක න සිති විලිකවා. එතකොට අන්න එතන බැලුවොත් ඒ ආහාරය කියන එක නා මේ භෞතික කායට සම්බන්ධ එකක් නෙවෙයි එක අධ්‍යාත්මික රූපවර්ධනයට උභකාරවෙන එකක් හැටියට හඳුවන්න පුළෝ. ඉතින් එනිසා විග්‍රහ දෙකක් හැටියට තෝරා ගැනීම ගැටලුව නිරාකරණය කරගන්නට තියෙන පහසු මාර්කය කියලා ම විශ්වාසකර. සර ප හමතුරනේ අර මීට පෙර ඒි හතුන්්‍රීම හත්මෑගේ මහකතන්නේ ප්‍රශ්නයට ඉතාම හොඳද පිළිතුරක් ලැබන ැබුරු පිල්ිතුරක් ලැබුණ පිහමුතුර ම ප්‍රශ්නක යම කකේ අය විශෂම හතුරට බම් ප්‍රශ්නයකමල තිවිය ලෝක සහ ග්‍රහමලෝකවලේ ප්‍රශ්නයට අමතරව තවත් බහෝ ගැලෝක පියකයි ලියයවත් නිසා ම ඇග ලිපිය තා ගන්නවායිට පසමට ලිපිය වාර්දන දවසර දෙන්න කියලා. අපට ලිපිය එයපුුම නමදන්න ඔබ නම නොදන් ඇගෙන් කාටකිල්ලහිටනවා ප අප හදුර ඒේ ප්‍රශ්ාතර මට පෞද්දල්ලික යොමුකටපු ප්‍රශ්නයක් තියෙනවා. මගගේ ඥාතිවරයක් ඇය පිටරට දේශයක වසය කරන්නේ. ඇය ආචාරුපාදයක් කරපු උගත් මග ඥාතිවරයක් ඩිසයින් ඇයට යම් කියවීම හොඳ දැනුමක්ව වෙන. හැබයි ැබ ඇයි තියන ප්‍රශ්න කීපක්තින මහත්්‍යක සසාකචාග ලමටමස්කිව පිස් හ ස්වප්න සිහින දැකීම කියන එක. ඇගේ ප්‍රශ්න වුණේ. ැ අපි හැඳනාටම සිහිනයක් දකිනවා ඇතැම්ට සිහි සිහිනිය තුළප ජීවත්වද්දි. ඇතැම් විට අපි අපිතම විශාල ගොන්නගිලින් වැටෙද්දි අපට වැටනවා කිය හැගි මද්‍යෑනවා හැබැයි අපි සිහිනය එක ෙතර පංචස්කන්දේ අප නැහැ. ඇතැම්විට ඒ වේදනාවට දැනවා. හැබැයි අප එක්වරම හැරුණ හාම අප කොමදි පංචස්කන්දේ නොමද තැනකදීමේ මනස්සට මේ වේදනාවන් දැල්ලතියන කිය මේගේ ප්‍රශ්ණයක් යොමු කලක් කොමද පි හම ි්‍ර කරග පුරමක්ල හ. දන පංචස්කන්දය නෑ කියල ඇන පුලුවන් කමක් හැ දැන් සිහින දකින්නේ හිතෙන හයි හිත තියෙන්නේ හිට නිකම තියනෙ නෑ චන්දන කයක් නැතුව හැම නේද කයක් තියනවා හැබැයි කය අකර්මන් ැ ක්‍රියාත්මක වෙන්නේ න නිදගේ අර්පසය කන වෙන්නේ එතකොට ඉන්ද්‍රිය ධර්මයන් සඩ්ඩවුන් කරලො හල හල න හ. ෙම වුණට විඤ්ඥානය වැඩ කරනවාන. දැන් ඉින්ද ගිහිපුවෙලාේ වි්ඥානයයක් නෑකිලි කියන්න පැවිාය නැතව ඉඳදගිල ැරිල්ල හම නිල වි්‍යානය නැත්ත ඇතුර විඤ්ඥානය ක්‍රියාත්මක වෙන්නේ කොහොමත චන්දෙන. දැ සමහර ඒව තියනවා චන්දර කම්පිටි එකක් බලන කම්පියටේ ස්ක්‍රීක වහල තිබ්බට ඇතුි මිනික වැඩ කරන්නවා නිසා නද. ස්ක්‍රීනික බැලට මුදපේ නැ . නිදිගන්න ොල යෙන්නේ හැබැයි ඇතුල මිි එක වැ කරනවා ඔහුද ඇතුළ මිසිික වැඩ කරන ඇතුළේ ද දක්තත් එක්ක හ නේද. ගන්න ඒවාගේ ඇහැකණනාශය දිවශරීරය කියනම ඉන්ද්‍රයන් එතන නිදිගන්නන වෙලාවේදී සංසුන්ව ඒවා ක්‍රියාත්මක නොවුනට මනස ක්‍රියාත්මක වෙනොහහි හැ. ඇතුඒ දැනෙන්නේ මූලිකවම මනස ඇසුර වේදනාව තියන ඉතටන නේ. තටන වේදනාව ද උදාහනකට ගත් සිහි විසක්න කරන්න සිවික්න කරල කප නවා. ැ ගත කපු ඇට දැන නෑ ඇයි මොකද ඒක හිතට මේකක් නැති සම්බන්ධනය සම්බන්ධය නැතින්න මොකද එතකොට රස වසායනක ප්‍රතික්‍රියා තුලින් මකද කරලා තියෙන්නේ ගතට එන වේදනාව හිතට දැනෙන ස්වභාව වලක්වල තියෙනවා. එ ඒයි කරලා තියන්නේ. එතකොට වේදනන්නේ හිතට දැනන වේදනා හිතන්නේ අඳුනාගන්න සංඥාව සංස්කාර ඒ ආදීදීවල් තියෙනවනේ. අන්න ඒවා නොදැනී ඉන්නවා කියලා කියන්න පුළුවන්කම නෑකාටුවත්. එතකොට මනසට යම්ගෙසි සිතිවිල්ලක්කාවහම ඒ මනෝවිඤ්ඥානය හිත තුළ ක්‍රියාත්මතියනවා. ඒ මනෝවිඤ්ඥානය හා බැඳුන ස්පර්ශයක් තියනවා ඒ බැඳන වේදනාවක් තියනවා සංඥාවක් තියනවා ඒ නිසා. සිහින දකින වෙලා විදිවා දැනගන්නවා අඳුනගන්න ඒවයින් දුක්වෙනවා අඩනොවා සතුටු වෙනවා යොක්කෝම ක්‍රියපක වෙනවා. අර අනිත් බාහිර ඉන්ද්‍රියන් මේ ඇහැකන නා ඉන්ද්‍රියන් තුළිින්ගදුර වෙන අරමුණු නිසා සතුටක්ේ වෙලාවෙන මොක දේව වහල තියෙන නිසා බැයි හිත වැඩ කරන නිසා හිතත් එක්ක තමයි ඒගණදිනුවෙේ. හසර පහතුරමහදේ ඇය වැඩ සහන නිවාරම යුතු හඩහා නර්ාාව මකරනයටත් සහ වැඩිසහ බරල් නරබන පපුදවේ බොදදිනටත් මහරන තමත් හොඳද පිතුරක් ලබන ව ශක න් පශන්ෙන්මතාව ප්‍රශ්නයක් තෝරගන්න නොමේ ඉතාමත්ම සංවිධී ප්‍රශ්නයක් බලංගුඩ සිට යු කන ම ඒ ගැටලුව යොමුකරන ඇගේ නම සදහන කනේන අපේ හමුතුරනේම බොබ කෙටියෙන් සඳහන් කරන්නම්. මි කටලුවන්න්නේ විවාහවෙලා වසරතුනක් අත වෙනවා නමුත් මට තවමත් දරුවන්නු මෙඇතමන් දුවන් පිගත් නමුත් දරු ගබ ගක්්සාවීමට ලක් පල තිබෙනවා ඔබහෝදන කියනවා දරුවන් ඇති අයට පත්තිනි මෑණියට ාරහාරවීමෙන් දරු පලබාගත හැකි බව නමුත් අප හමුතුර ම හිත එකකව මට දේවාලිගහන යදගිහිල්ලා යදින්නට බැහ මට හැමවලීම හිතෙනව බුදුන් වහන්සගේ පිහිට පිසර පතන අප ඇයි මේ හිදු ආගමි තවන් විශ්වාස කල ාහාරවැෙනනි කලම ඇගේ මතේ මගේ මහත්ත්‍ය පවා කියකට පසල්වෙල ප යනන්ට පු පජ කියය රක්. ියන්ටමවිදරි කරන්න වැඩගේ කියලා. මෙමතමයි බේ හමුදුර මේ කරණාව ගොඩගෙන ගොඩ නගන්නේ. ඇතරම හාමුදුරණේ මෙසේ බාරහාරවීමෙන් දරු සම්පත් ලබාගත හැකිද පලවෙනි ප්‍රශ්නය. එස්සේම පන්සල්වල් පත්නනි මෑයන් උෙසා පුද පූජා පැවැත්වීම. ෙරම් දුරට ධර්මාණකූල ක්‍රියාපිළිවෙතක්ද යන්න ඇ කෙරෙහි අනුකාම්පාවෙන් පහදා දෙන්නට කියලා ඇයිල්ලා සිටනවා බලං ගොඩ ටයිඇයි යමු කරන ඇගේ නම නොක කියයාම ප්‍රශ්න මනක්කමක් අස. චන්දන. පත්තිනී අම්මත් බෞද්ධ කරලා තියන්න දැන් බෞද් මුහුණුවරක් දීල තියෙනව පන්සල් වලින් සම්ය අදෘෂ්ටික දෙවගෙනක් හැටියට දැම් විශ්වාස කරලා අදහනවා පින් අනුමෝදන් කරනවා පුද පූජාවල් පවත්වනවා ඉතිං අපි එදා හැමදාම කියනදී තමයි චන්දන දෙවියන්ට පූජාවට්ටිවලින් ප්‍රයෝජනයක් නෑ දෙවියන්ට වශ කරන්නේ පින් කියලා තකොට ඒ දෙවියන්ට පින් අනුමෝදං කරලිවර වෙලා ඒ පින දෙවියන් වෙතට යොමු කරලේ ඉන් සතුරු කරලා දෙවියන්ගේ කාරුණක අනුග්‍රහය උදා උපකාර ලබාගනට පුළුවන්ගේ බදුහාමුදුරන්ගක කාලින්දලලා තිබුණ ද ුදුරජාණන් වන්සේ රතන සූත්‍රදේශනාවත් කියන නේ. දිවාච රත්වූච හරන්තියේ බලින් තස්මාහින රක්කතාපමත්තාව ඔ ඇතු මේ මිනිස් අංසක මිනිස්සුන්ගේ බලි කියල පින් කියනෙක් ඇතමයි. වි ත් වාායදකෙේ මිනි සුපින් කල්ල පිහන දන්ගන් කාට දෙවියන්. අස්මාහිනෙ රක් තප මතයිනි සවාලගේ වගේ මත න මනිසුක් නේ හල දුහන්රවා අං්‍යක් පතුරවන කෝටි ලක්ෂ කෝටික් සක්ක ලාංග චක්‍රය පතුරවා හරි නොේසු හර දේ ම සුන්ට පිසරනවෙන්න කියලා. එතකට ඒවාගේ දෙවියන් කාරුණණික වනුග්‍රහය දක්වනෝ චන්දනය තින් දෙවියූ ළමයි පත්තිනිියම්මට ගිහින්කිව් හම පත්තිනිිය අම්ම මේ විසරේටම ළමයිනතිය කියෙනගේ කුසර ලම එදානවා කියනෙක නෙවෙේ අප දහස් කරන්න. පත්තිනීමෑණියන් කියලා කියන්නේ අපි හිතමු හොඳ දෙවගනක් කියලා එම ඇත්න තවත්තින් ඕනේ ඕනතරන් සම්්‍යා දෘ්ික දෙව චන්දමයි. ඒ දෙවියන්ට ගිහිල්ලා ඔවිදිහට වන්දනා කරලා. ප අනමෝදන් කරම අප බුදු ඇදලා පින් අනුමෝදන් කරම්. ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන තැන්වල ඉන්නව චන්දන තවත් පින් ගන්න බලාපොරොත්තුය ඉන්න පිරිස දැන්වයි සමහර පන්සල් වලට ගිහිල මිනිසු හරියට මේ එක බෙදනවන කැලනියයට ගිහිල අන්ුරාධපුරයට ගිහිල කෑම බීම බනපුත්තයව බෙදනවන හැයි. ඒන් ඔයට එහම අතරේ වටයින්නමිනිසුත් දන්න ඕක දකලරලලා පන්සල පැතිගුත් මොහ නමිද ද ගන්න පුුවන් ගලරලා රැස්සලා හින්න යි. නේද අන්න ඒවාගේ පත්තිනි දෙවියන් උදදිසාහෝ වෙනත් ප්‍රබල දෙව හැම දෙවන්ටම පින් දෙෙන්නේ දට ප්‍රසිද්ධන න න. එතකොට ඒ අයට දෙනකොට හර ඒීන බලාගෙන එත හිටියුත් අපිට අනම්මූදන්න්න පුලුවන් කියන හැකිීම තියෙනදවේ. එතකට ඒ දව ත රැස්වල ඉන්න? අන්නෙහිම දෙවියක් මේ පින් අනුමෝදංගුුණොත් අනේ මෙයා දැ දරු සම්පතක් බලාපොරොත්තුවයෙන් ඉන්න කෙනෙක් ලා දැුනො ඒ දෙවියටත් චුත වෙන්න කාලය හරින. අන්න ඉතින්ද මට මන් න්න ඕන තැන් හල් ට මත යන පුලන් දිිෂ්ට අන පිටවර කලිකි වගේඒකුසේ පිලිස ගැන්න පුුව ඉතින් ඒ අනුව දැනම අනත්තක තමයි ක්‍රස්තියාානයාගේ මේ පවාම විශවාස කරන තුනට බුදුහන්තුරන්ගේ ශාස්ෘත්වය දෙහෙව තුනට චන්දන වෙනත් දෙවවන්න පුළුවන්. ඒත් පින්ං කර හොඳ තැන්ගලිපත සන්තුවර කෙලගිය මයි න අපික ැරටය ප්‍රතික්ෂප කරන්නයන්න හොඳනෑ මේ ක්‍රස්තියාන දෙ මේ හිදු දෙෝ කට්ටි නරකඒහැ අනිත්තාගම්වල හො ගතිලක්ෂේ දී ිනිසු කොච්චරන්න ම ද ඔන්න න මනුෂය සිංහල පව් ීතර හොට හම එහම නෑ නිතතාත් කොච්චර හොඳ යිද. ඒ නිසා ඒදිව්‍ය සමාජී තුළත් එහෙමයි. එබඳු දෙවියන් හොඳ තැන්වලට එන්න කැමති පියයි. ඒ නිසා මිත්‍යා දුෘෂ්ටිකයි අපට අපයාගමට අආදාළ නෑ කියල කෙලීම හෙම ප්‍රතික්ෂප කරන්නයන්න එ එතනටඋනත් පිනට ලැදි හොඳ දේවල් ප්‍රිය කරන කෙන කියන්න පුළුවන්. එහෙමයට භාරහාරවීමනේ මංකයන්නේ හොඳ පින්කමක් කරලා පින් අනුමෝදන් කිරීම තුළ ඔබේ බලා ප්‍රෘතිශ්ඨ කරගන්න පුළුවන් වේ. හොඳ පැහද මේ. හිතන ඒ අපමුදු ල දේශය අපේ රටේ සුවහසක්ක දරුවන් බලාපොරොතුවන මව්පියන්ගේ හිතේ යම්කිසි සුබදායි සුවදාක බලාපපුොරොක් ඇතිකරයි කළ මට විශ්වාසයක් බවතිනවා ඇති වෙනවා. ඉති නිසාවෙන් මා විශ්වාසරනවා එවන්දේවල් දැනගන්නට නිවැරදි දහම පිළිබඳව කතා භහකරන නිවැරදි දම මෙෙ කරන ැ ර ක් කිරීම රම බ ර නිව දර ද තක් කරගමක බවට පත්වනවා යන බත් ර ක ව පත් න ල් ලීම ත රම ත් කරම දත් සමකට සූදන වනව වශෂම ති හිතවතුන පින්ගොතුනීය අප ඔබ ඔය සවවේ ට ම මේ ඉසවවේ ටගේ . නි ප ව වාමන් වහන්සේ යාඩු මෝදනයි කාසු කරම වැඩ රජ කාරි මධ්‍යහේ පවෙනුවෙන් ැපවී පේව. නිවැදිී දහම සමාජ කත කරට කරන්න වූේ උදදාරතර ේ පලිඳව සහිපත් කරම රාජ ශස්්‍රති පූජ පා තලා න් හන්ට සම්බධනව නැවතත් ලබන සති්‍යන්යේේදී මොන ගැසීමේ බලාපොරත්තුවෙන්. සේ නම් ිවතුන හිෝතු. මේ අද දව වැට නහ දම් ගටල වැඩසරාන ආරම්භ ්‍ය අවාසාහනවීම පමණයි ව රු කාරන. ුවත් සමාලෝජනය ලෝකසමී ෝක දකින් තවශයි මෙසිියල් කරණාවිතයි අප දැන් මේ සවවිසිටයවන්නේ ත්තයි.